ඇයි උපන් හැම මිනිහම මැරෙන්නේ ඇයි දිව්‍ය ලෝකේ උපන්නත් චුත වෙන්නේ ඇයි බ්‍රහ්ම ලෝකේ උපන්නත් මිය යන්නේ ඒකට හේතුව තමයි උපදීමේ හේතුව ඉපදීමට ප්‍රධාන වශයෙන් ධර්මයේ හැරෙන්න හේතු තුනයි අවිද්‍යාව මෝහය හොදන්නකම කියන එක තෘෂ්ණාව කියන ආසාව කර්මය ධර්මයේ කියූපය අපෝය දන්නවා ඇති මේ කියන කොට අවිද්‍යාව තෘෂ්ණා කර්ම එයින් ආසන්නම හේතුව කර්මය කර්මයෙන් තමයි උපදින්නේ ප්‍රතිසන්දි ගන්න කර්මයෙන් තමයි සුගති දුගති බව උපදින්නේ ඒ කර්මයට එසේ උපදින්නට තියෙන ප්‍රධානතම හේතු දෙකයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි කර්මයේ විසින් ගහක් දලක් උපදවන්නේ නැතුව නාම රූප පරම්පරාවක් උපදවන්නේ තෘෂ්ණාවෙන් නාම රූප වලට බැඳී තියෙන නිසා බව තෘෂ්ණාව කියලා අපි කියනවා අපි මේකට ආස කරන්නේ කැමති වන්නේ යථා ස්වභාවයේ නොදකින නිසා අවිද්‍යාව අවිද්‍යාව නිසා තෘෂ්ණාව අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකම හේතු කරගෙන කර්ම රැස් කරනවා ඒ කර්ම මරණාසන්න ඉදිරිපත් වෙලා අපි ප්‍රතිසන්දි අරගන්නවා ඔක තමයි වෙන්නේ කර්මය කියුවම අපි කරනවා යම් යම් කර්ම ඒ වායේ ගති විශේෂයක් ශක්ති විශේෂයක් සංතාන ඉදිරියට ඒකට කියනවා කම්ම සමංගීතාවේ කියලා ධර්ම පොතේ දැන් මම ඉන්න පොයින්ට් එකට කරුණට එනවා හිතන්න මනක් පූජ කරලා සුගතියට ගියා කියලා කර්මයක් නේ ක්‍රියාවක් නේ කරේ මොකද්ද මේ ක්‍රියාව මන කැඩුවා හේදුවා පූජ කරා ඉවරයි මුල මැද අග අවසානයි මල් කඩන පින්කම හැමදාටම කරන එක කරා ඉවරයි දානයක් දුන්නා කරා ඉවරයි බණ ආවා බණ ඇහුවා පයක් අමාර ය අවසානයි දේශනා කර අවසානයි මේ කර්මය හැමදාටම තියනවා කියලා කර කර ඉන්නවා කියලා නැහැ ගති විශේෂයක් ඉතිරි වෙනවා ඒ ඉතිරි වෙන ශක්තිය මොකද හිතන්නේ ඒ ඉතිරි වෙන ශක්තිය සීමා සහිත වේද සීමා රහිත වේද අපිට බැරිද අපි කරන ධර්ම දේශනාව හෝ ධර්ම ශ්‍රවණය නැත්නම් දානෙ තව වැඩි කරගන්න ඒක ගුණාත්මක බව වැඩි කරන්න බැරිද මීට වඩා හොඳට බණ අහන්න බැරිද මීට වඩා හොඳට බණ කියන්න බැරිද පුළුවන් ඒක කියන්නේ තේරුම මොකද්ද අපි කර්මයක් කරන කොටිට වඩා ඒක හොඳට කරන්න පුළුවන් ඒ කියන්නේ ඒකේ හැකියාව පරිපූර්ණ නැහැ කියන එක නේ ඒකේ වැඩි කරන්න පුළුවන් කියන්නේ අපිට ඒක වැඩි කරන්න අප්ග්‍රේඩ් කරන්න පුළුවන් යනු ඒක ඉස්සෙල්ලම පරිපූර්ණ නැහැ ඒකේ හැකියාව ඒ නිසා අනිත්‍ය වෙච්ච తాවකාලික වෙච්ච කර්මයකින් රැස් වෙන ශක්තිය සීමා සහිතයි ඒක අසීමාන්තික නැහැ unlimited නැහැ ඒක limited මොකද වෙන්නේ සීමා සහිත කර්ම ශක්තියකින් යම් භවයක උපදිනවා නම් කර්මයේ තියෙනකන් තමයි ජීවත් වෙන්නේ හිතන්න බෑ මේ කර්මයෙන් කියලා භවයක දාලා ඉදිරි ටික නිකන් යනද නෑ 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 ධර්මයේ හැටියට කර්මයෙන් ප්‍රතිසන්දියේ භවංග සිතුතිස දක්වාම දිගට දිගට නේ කර්මක්ෂය මරණය කියලා කියන්නේ කර්මයේ ගෙවිලා මේ යනවා කියන්නේ යම් භවයක උපන්නම් ප්‍රතිසන්දි 10ක කර්මයේ ශක්තිය තියෙනකන් තමයි ජීවත් වෙන්නේ. ඊට කලින් මැරෙන්න පුළුවන්. වෙන වෙන හේතු නිසා මැරෙන්න පුළුවන්. කර්මයේ ශය වෙන්න කලින්. හැබැයි කර්මයේ ශය වුණොත් කිසිම ජගතකට ජීවත් වෙන්න බැහැ. ප්‍රතිසන්දි කර්මයේ ශය වුණා. ප්‍රතිසන්දි දීපු කර්මය. එහෙනම් ප්‍රතිසන්දි දීපු කර්මයේ සීමා සහිත නැහැකියාවක් නම් තියෙන්නේ. ප්‍රතිසන්දි ගත්තනම් යම් භවයක මේ ශක්තිය ඉවර වෙනවාමයි. එතකොට බෝසතාණන් වහන්සේ උද්දකරාම පුත්ත ආලාර කාලා උද්දකරාම පුත්‍ර කිව්වා ඔබ ධානයක් උපදවලා භවයට ඉපදිනා නම් සදාතනික සැපේ පතන්නේ මට ඒක පිළිගන්න බෑ මොකද ඔබගේ කර්මය ධානස කර්මය ඒ කර්මයේ සීමා සහිතයි හැකියා මොකද ධානයේ දිනු කරන්න පුළුවන් මේට වඩා සීමා සහිත හැකියාව ඒ හැකියාවෙන් ඉපදුනා නම් යම් භවයක ඒ හැකියාව අවසන් වෙනවා එහෙනම් ඒ භවයෙන් චුත වෙන්නට වෙනවා ඉනිසයි බය නැතුව කියන්නේ කර්මය නිසා උපදිනවා නම් කර්මය తాවකාලික නිසා කර්ම ශක්තිය සීමා සහිත නිසා අනිවාර්යෙන් උපන්නා වූ සත්වයා මිය යනවාමයි ඒ නිසා බෝසතාණන් වහන්සේ දේශනා කරා නත්ති ජාතස්ස අමරණං උපන්න කෙනාට මිය නොයා සිටි නොමිය සිටීමක් නැහැ මැරෙන්නේ නැතුව ඉන්නවා කියලා එකක් නැහැ එනිසා මතක තියාගන්න ගැටළු වලින් මිදෙනවා කියලා එකක් නැහැ සසල ඉන්නවා නම් අපිට ධර්මයේ තියෙනකොට මුහුණ දෙන්න පුළුවන් වෙනවා අර කියපු කතාවගේ